සියදෙනෙක් තබා ගන්න පුළුවන් තැනයි 3000 තවර තියෙනවා. ඒකෙන් ජීවිතේ නැතර සිට ප්‍රතිය අතර කලබලයක් ඇති වෙන්න සාධාරණ හේතුවක් වෙලා තියෙනවා. මොකද රට තුල කොරෝනා බිය අපි එවම අතර තියෙනකොට ඒ 3800 කට තැනක 3000 කියන ඒ වගේ දෙයක් මනසකට තියෙන්නේ තිබීම ඒ රටිය අතර සාධාරණයි. ඒ නිසා මේකල්ලා උපවාස කරලා තියෙන දවස් තුන. බර දෙමින් දෙලා තියෙනවා. අපිට බෑ ඉන්න බෑ කියලා. ඒක ගණන් අරන්නේ නැහැ. ඒ නිසා කලබල ඇති වෙලා තියෙනවා. ආණ්ඩු දරගන්නවර මේ වගේ 800 දෙනෙක් ඉන්න පුළුවන් තැනකින් 3000ක් තබා ගත්තනම් ඇති තදබදේ ආණ්ඩු ඔයාලා බලන්න ඕන. ඒකයි ආණ්ඩුවට අවශ්‍ය වෙන්නේ. දැන් විමල් වීරවංශ මාත්‍යවරයා කියනවා මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කරා තමයි මහා වර්ධනාගාරයේ මෙවැනි සිද්ධියක් ඇති. මේ කලහකාරී තත්ත්වයක් ඇති. මේක ගිනි දියර කෝටි 10කට අධික සම්පත් ප්‍රමාණයක් අයින් වුණා. රජවියන් 11 දෙනෙක් මරණයට පත් වුණා. ඒ වෙනි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කරන්න මේ රටේ ගෝඨාභය රාජපක්ෂ කියන මේ රටේ ජනතාවට එදා ඔළුවට කාවදන උත්සාහ කරපු ඒ විරුවට වසරක පාලන කාලයක් ගෙවිලා අවසන් වෙච්ච වෙලාවෙත් පුළුවන් වුණා නම් අපි අර කියන කතාව 100%ක් ඇතේ නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ෆේල් නෙමෙයි අති විශිෂ්ට ලෙස ෆේල් කියලා කියන්නේ විමල් වීරවංශ ආණ්ඩුව විසින් ආණ්ඩුවේ වැරදි වසා ගැනීම වෙනුවෙන් ගත වෙච්ච මේ කාලය තුළ විවිධ නාටක සහ විවිධ රංගනයන් රටේ ජනතාවගේ හමුවේ නිර්මාණය කළා. අපි දැක්ක රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ පාර්ලිමේන්තු පැමිණීමේ දිනය තුළ හරක් මරන්නේ නැහැ මස්ථානමක් සිද්ධ කරනවා කියන කාරණේ කරලා ඒ සදාචාර සම්පන්න නැති ඒ වගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ එකතු වෙච්ච කැළුපල්ලම ආණ්ඩුවේ වසන් කර ගැනීම සඳහා එදා මේ රටේ අහිංසක හරක් පාවිච්චි කළා. ඒ වගේම ඉතා සූක්ෂම බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ ඒ නඩුවේ නිදොස් කොට නිදාස් වීම පිළිබඳව රටේ නිර්මාණය වෙන අප්‍රසන්න කතිකාව රටේ තුරන් කර ගැනීම සඳහා කොරෝනා හැදිච්ච හැදෙන්න ඉන්න මේ රදවියන් මරා දැමීමේ වැඩපිළිවෙළ නිර්මාණය කරාදෝ කියන සැකය සමාජය තුල තිබේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.